ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ පසුගිය අවුරුද්දේ තිබිච්ච ලෝක කුසලාන තරගාවලියේ අනුශූලතාවය දිනපු කණ්ඩායම. මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ මිතාලි රාජ් කියන ක්‍රීඩිකාව. ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව විදිහට මිතාලි රාජ් ඉන්දියා කණ්ඩායමට ලොකු සේවයක් කරපු ක්‍රීඩිකාවක්. හැබැයි පසුගිය දවසක ඇයට විශාල කෙනෙහිලිකමක් වුණා කියලා ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අපි අද මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ ඒ ගැන. පසුගිය 2020 කාන්තා ලෝක ශූරතා තරගාවලියේ අර්ධවසන් පූර්ව තරගයෙන් මිතාලි රාජ් ඉවත් කිරීමට තීරණය කිරීම තමයි මේ සිද්ධියට මූලික හේතුව වෙලා තියෙන්නේ. මෙහිදී එංගලන්ත කණ්ඩායම ඉස්සරහා ඉන්දියා කණ්ඩායමට කඩලු 8ක දරුණු පරාජයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහට කණ්ඩායමෙන් ඉවත් කරපු මිතාලි තමගේ ඉවත් කිරීමට හේතු වෙච්ච කාරණා පිළිබඳ ඉන්දියා මාධ්‍යයට අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ විදිහට. මිතාලිගේ අදහස් වලට අනුව ඉන්දියා ක්‍රිකට් පරිපාලන කමිටුවේ සමාජිකාවක් වන ඩයනා එදුල්ජි සහ රමේෂ් පවාර් කියන දෙදෙනා සංවිධානාත්මකව ඇයට බොරු චෝදනා එල්ල කරමින් තවත් කීප දෙනෙකු සමග එකතු වෙලා තමන්ගේ ක්‍රීඩා ජීවිතය විනාශ කරන්න කටයුතු කරනවා කියලා තමයි මිතාලි සඳහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඩයනා එදුල්ජි තමන්ගේ නිලතල සෑම විටකම මිතාලි රාජ්ට එරෙහිව භාවිත කරනවා පාවිච්චි කරනවා කියලා මිතාලි මෙහිදී වැඩිදුරටත් කියලා තිබුණා. මේ විදිහට මිතාලිව කපා ඉවත් කරන මේ තරගාවලියේ තමා මුහුණ දෙන තරග දෙකකදී එක පිට අර්ධ ශතක දෙකක් ගන්න මිතාලි සමත් වෙනවා. ඊට පස්සේ තරගයට ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේ නැහැ. ඇයට වැළඳෙන හදිසි අසනීප තත්වයක් නිසා. කොහොමද මේ අසනීප තත්වය අතරතුර ඉන්දියා කණ්ඩායම මුහුණ දෙන තරගයේ ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණයත් එක්ක ඉන්දියා ක්‍රිකට් පරිපාලකයන් තීරණය කරනවා එංගලන්ත කණ්ඩායම එක්ක තරගයටද මේ ඉන්දියා කණ්ඩායමේ මිතාලි නැතුව ජයග්‍රහණය කරපු කණ්ඩායම යොදවන්නට ඕනි කියලා. ඒ ආකාරයට තමයි මිතාලිව මේ තරගාවලියෙන් මේ තරගයෙන් මේ අර්ධවසන් පූර්ව තරගයෙන් කපලා තියෙන්නේ. මිතාලි කියන විදිහට ඔන්න ඒ ආකාරයෙන් තමයි ඉන්දියා පරිපාලකයන් මිතාලිව මේ තරගාවලියේ අර්ධවසන් පූර්ව තරගයෙන් ඉවත් කරලා තියෙන්නේ. මේ සිද්ධිය නිසා තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අවුරුදු 20ක කාලය තුළ තමන්ට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න වුණා විතරක් නෙමෙයි තමන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන්ම බිඳවැටුණයි කියන මිතාලි තවදුරටත් සඳහන් කරන්නේ ක්‍රිකට් පරිපාලනයේ සීමිත පිරිසක් එකතු වෙලා තමන්ගේ බලය උපරිම පාවිච්චි කරලා තමන්ගේ ක්‍රීඩා ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන්න උත්සාහ කරනවා කියලා. ඒ අතර විශේෂයෙන් ඇය සඳහන් කරනවා ඉන්දියා 2020 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා කවුරුට කවදාවත් ඇය චෝදනා කරන්නේ නැහැ. ඇය පුහුණුකරුගේ යෝජනාවට එකඟ වුණා පමණයි. එනිසා මම ඉන්දියානු 2020 කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීත් කවුරුට කිසිම චෝදනාවක් නොකරන බවත් ඇය කලේ තමන්ගේ පුහුණුකරුගේ යෝජනාවට එකඟ වුණා පමණක් බවත් මිතාලි මෙහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. මට ඕනි වුණේ ඉන්දියා කණ්ඩායමට 2020 ලෝක කුසලානය අරගෙන ඉන්න. කොහොම වුණත් මේ තරගාවලියේදී අපිට ඒක කරගන්න බැරි වුණා. ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ ලොකු වේදනාවක් විදිහට තාමත් මංගාව ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මම හැම විටම ඩයනා එදුල්ජිව විශ්වාස කළා. ඇය ක්‍රිකට් පරිපාලන කමිටුවේ සමාජිකාවක්. ඒ නිසා මම ඇයට ගොඩක් ගරු කළා. මම කවදාවත් හිතුවේ නෑ ඇයගේ නිලිය බලය පාවිච්චි කරලා මේ විදිහට මට අඩත්තේටක් කරාවි කියලා. මේ සියලු විස්තර ඇතුළත් කරපු ලිපියක් ඉන්දියා ක්‍රිකට් ආයතනයට යවන්නත් මිතාලි අමතක කරලා නැහැ. ඉතින් මේ සඳහා මිතාලිට ලැබෙන පිළිතුරක් ඒ සමගින් මිතාලිගේ ක්‍රිකට් අනාගතයට මොකද වෙන්නේ කියන කාරණාවත් ක්‍රිකට් ලංකා තුළින් අපි ඉදිරියේදී ඔබට කියන්න සූදානම් ඉන්නවා. මේ සිද්ධිය මේ විදිහට අහද්දී ක්‍රිකට් වලට සංවේදී ඔබට ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලානයේ දිනපු තරගාවලිය අනිවාර්යෙන් මතක් වෙන්නේ නැති. ඒ තරගාවලියේදී එක් තරගයකට කණ්ඩායමෙන් එළියට ගිය දිනේෂ් චන්දිමාල්ට තරගාවලිය අවසන් වන තෙක් කණ්ඩායමට එන්න අවස්ථාව නොලැබුණේ ජයග්‍රහි කණ්ඩායමම ඊගව තරගයට යොමු කිරීමේ පදනම නිසා. හැබැයි මේ සිද්ධියත් එක්ක අපිට පැහැදිලි වෙන දෙයක් තමයි එකම විදිහේ තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච කණ්ඩායම් දෙකක ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකේ ඒ සිද්ධියට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ සම්බන්ධ ඔබේ අදහසුත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ සිදුවන තවත් අලුත් දේවල් සමගින් තවත් අලුත් වීඩියෝවක් ඔබට ගේන්න අප සූදානම්. ඉතින් අපේ channel එක තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ සිදුවන නැවුම් දේ සපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.